අයිබෝවන් සුබ දවසක් මගේ දරුවනේ. ගොඩ අය මගෙන් ඉල්ලලා තිබුණා, මට නිතරම මතක් කරලා තිබුණා වසීකාණ්ඩය ටික ටික උගන්නන්න කියලා. ඉතින් මම මේකට තීරණය කරා මගේ දරුවනේ, අපි ඉස්සරවම ඉගෙන ගමු සර්ව වසී. ඒ කියන්නේ මේ ලෝකයේ සිට සෑම කෙනෙක්ම සත්තු පවා අපිට සත්තු මිනිස්සු ගැහැණු ඔය හැම කෙනෙක්ම අපිට වසී වෙන විදිහේ මන්තර සහ යන්තර තන්ත්‍ර හැම දෙයක්ම තියෙනවා. ඉතින් සර්ව ජන වසී කියලා જાතියක් තියෙනවා. ඒ සර්ව ජන වසී ඇවිදින් සියලුම ජනයා තමන් සමහර විට රජ රැකියාවක් කරන වෙන්න පුළුවන්, ඔෆිස් එකක ඉන්නවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පෞද්ගලික ආයතනයක හෝ වේවා තමන් වැඩ කරනවා නම් මෙන්න මේ මං කියන මන්තරය හැමදාම උදේ හවස 21 වතාව බැගින් හිත එක්තෙන් කරගෙන හොඳින් කියවන්න. හිතින් හෝ කමන්නේ කියවන්න. තමන්ට ඒ වගේම අවශ්‍යතාවයක් තියෙන පුද්ගලයෙක්, අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාගේ මූණ බලලා හත් පාරක් සිහි කරන්න. මූණ බලාගෙන හත් වතාවක් සිහි කරන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. තමන් මේ සෑම දෙයක්ම, මගේ දරුවනේ මේ සෑම දෙයක්ම අපි ඉගෙන ගන්නවා වගේම අපිට මේ සෑම මන්ත්‍රයක්ම සිද්ධි වෙන්න ඕනි. يعني තමන් දහදහස් වාරයක් පමණ කියලා මේක සිද්ධි කරගන්න ඕනි. සිද්ධි වුණායින් පස්සේ තමයි අපිට පිහිටන්නේ. ඊට පස්සේ තමයි මේක පිහිටන්නේ. ගොඩක් අය මේ මන්ත්‍රේ කටපාඩම් කරගත් සැනින් මේ තව කෙනෙක්ගේ මූණ බලාගෙන කිව්වට එයා වසී වෙන්නේ නැහැ. තමන් මේ මන්ත්‍රේ සිද්ධි කරගන්න ඕනි. ඉතින් මේ කියන දේ අත්හදලා බලන්න මේ අනවශ්‍ය දේවල් වලට කරන්න එපා. තමන්ට තේරෙනවා තම මේ මන්ත්‍ර ශාස්ත්‍රය අතර ගන්න පුද්ගලයෝ ගොඩක් දුරට ඒ වගේ නෙවෙයි කියලා මම හිතනවා. ඉතින් මට අවශ්‍ය වෙන්නේ, මගේ අභිප්‍රාය වන්නේ හොඳ යකදුරෙක් බිහි කිරීම, හොඳ යකදුරම් පිරිසක් බිහි කිරීම. අපේ මේ සැඟවිලා ගියපු ශාස්ත්‍රය අපි නැවත උද්දීපනය කරලා ගමු, උද්දීපනය කරලා අපේ මතු පරම්පරාවට දෙමු. අපේ බුදු ගෞතම බුදුරජාන් වහන්සේ දේශනා කළපු ධර්මය මුඛ පරම්පරාවෙන් පැවතාවා වගේම මේ ශාස්ත්‍රයත්, ඒ එදා පටන්ම තිබුණු මේ ශාස්ත්‍රයත් අපි අපේ පරම්පරාවක්, අපි අලුත් පරම්පරාවකට අපේ පරම්පරාවෙන් අපි ලබා දෙමු. ඉන් පස්සේ මේක එතකොට අපිට මතුවට රැක ගන්නට පුළුවන්. ඒකට මට මගේ දරුවෝ හැම දෙනාම උදව් කරන්න, ඔයාලා හැම දෙනාම මේ හැම දෙයක්ම ඉගෙන ගන්න, අත්හදා බලන්න. සර්වජන වාසියක් කියන එක හැමෝටම කරගන්න පුළුවන්. මේක තමයි මන්ත්‍රය. ඕන් නමෝ ශ්‍රී දේවතාවා පානා ඒ ස්වාහක්. ඕන් නමෝ ශ්‍රී දේවතාවා පානා ඒ ස්වාහක්. ඕන් නමෝ ශ්‍රී දේවතාවා පානා ඒ ස්වාහක්. එච්චරයි. මේක ඉතාමත් කුඩා යම් මන්ත්‍රයක්. තමන් හිතේක් තැන් කරගෙන උදේ හවස 21 වතාව බැගින් කියවන්න. නමුත් ඔයා නිතරම මෙනෙහි කරන්න. නිතරම මෙනෙහි කළා හොඳට සිද්ධි කරගන්න. සිද්ධි කරගන්නා වගේම තමන් ප්‍රතිපත්ති ගරුක විය යුතුයි. එහෙම තමයි ජීවත් වෙන්න ඕනි. එහෙම තමයි ඉන්න ඕනි. හොඳ යකදුරෙක් වුණාම හැමෝටම සෙත සලසන්න ඕනි. හැමෝත් එක්කම හොඳින් ඉන්න ඕනි. ඒ හැමදේම කරගෙන අපි හොඳ යකදුරෙක්, හොඳ ඇදුරෙක්, හොඳ කට්ටරියෙක්, හොඳ වෙද මහත්තයෙක්, ඒ විදිහට අපි හැඩ ගැහෙමු. එහෙනම් මගේ යාළුවනේ, මම ටික ටික දෙන්නම්. පොඩි පොඩි මන්තර වලින් ඔයාලා මේ ආදුනිකයන් හැටියට ඔයාලා මේවා පාවිච්චි කරලා පොඩි පොඩි දේවල් ඉගෙන ගන්න. ඉදිරියේදී මම දෙනවා විශාල මන්තර. දැහැන් 7, දැහැන් 21 තියෙන ඒවා ලොකු මන්තර තියෙනවා. ඒවට යන්න ඉස්සෙල්ලා මට අවශ්‍ය වෙලා චූටි මන්තර වලින් පොඩි අඩිතාලමක් අරගෙන අප්පෙලා හෝම අප්පෙලා ඉස්සරහට එන්න ඕනේ. හරි. එහෙනම් මගේ දරුවෝ සියලුම දෙනාට තෙරුවන් සරණයි, බුදු සරණයි.